වසරයේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබූ ස්වාධීන රූපවාහිනී දිවාපුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත දුබයි වලින් පිටුවහල් කළ නදී මල් සහ තවත් අයෙකුගෙන් කටුනායක දී ප්‍රශ්න කෙරේ භික්ෂු සමාජය ගැන වැරදි මත පිටු දැකිය යුතු බව ජනපති පවසයි ගුණාත්මක ඖෂධ වෙළඳාම 600කින් ඉහළට විදුලි හිඟයට මෝන දෙන්න යෝජනා කීපයක් පාකිස්තාන ගුවන්පත සියල්ල අද සිට විවෘතයි මාකන්දුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව එරට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි දෙදෙනෙකු එරටින් පිටු හල් කළා ඒ ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයායි මාකන්දුරේ මදුෂ් සමග පිරිසක් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුවේ පසුගිය පෙබරවාරි 5 වෙනිදායි ඒ එරට පැවති සාදියකදී මද්‍රව්‍යද සමගයි 20 දෙනෙකුට වැඩි පිරිසක් මෙහිදී අත්අඩංගුවට පත්වුණා ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හෙළිවූයේ නදිමාල් පෙරේරා මද්‍රව්‍ය භාවිත කර නැති බවයි ඒ අනුව ඔහු සහ කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැති බන්ධනාගාර නියාමකවරයා ඩුබායි වලින් ඊයේ පිටු හල් කෙරුණා අද දින මොවුන් FZ 547 දරන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණියා ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් මද්‍රව්‍ය කාර්යංශය මගින් මොවුන් දෙදෙනා සිය බහරයටගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලංකේය භික්ෂු සමාජයේ පිළිබඳ වැරදි ආකල්පයක් ලෝකයේ තුල ඇති නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා මහර නාරන්වල ශ්‍රී සුමන කීර්ති පිරිවෙනෙහි පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා මහර නාරන්වල ශ්‍රී සුමන කීර්ති පිරිවෙන් විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා එම පිරිවෙනෙහි අභිනව දානශාලාව සංඝ සතුකට පූජා කිරීම හා රැස්වීම ශාලාව විවෘත කිරීම සිදු වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි හා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම යන නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේද අමාත්‍ය පාට්ලි චම්පික රණෝක මහතා ඇතුළු මාජර නියෝජිතින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා අපේ තරුණ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් අද යහපත් සමාජයක් ගොඩනගන්න විශාල වශයෙන් කැපවීම තිබෙනවා යම් යම් විවේචන තිබෙනවා භික්ෂුන් වහන්සේලාට එකිනෙක දෙන්නෙක් කරන දේවල් බොහෝ වෙලාවට ගෞරවනීය මහා සංඝ රත්නයේම අගෞරවයට පත් වෙන විදියට සමාජය තුළ නිර්මාණය වෙනවා අන්තර්ජාලය තුළ භික්ෂුන් වහන්සේලා පෙළපාලිවල උද්ඝෝෂණවල ඇවිල්ලා හැසිරුණු දේවල් ලෝකයේ අය දකින්නේ අපේ සමස්ත භික්ෂු පරපුරම මේ විදියයි කියලා. ඉතාම සුළු පිරිසක් තමයි මේ විවේචනයට ලක් වෙන දේවල් කරන්නේ. අති බහුතරයක් ඉතාම විනයගරුකව තමන්ගේ වගකීම් සහ යුතුයකම් ඉටු කරමින් යහපත් සමාජයක් හදන්න ඒ අවශ්‍ය උපදෙස් සමාජයට දෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයෙන් ජීවත් වීම තමයි තමන්ට තිබෙන එකම ආරක්ෂාව ධර්මය. ඒක තමයි දෙමව්පියනි දරුවනි අපි සෑම විටම පිළිපදින්න ඕනේ. අද විදේශ රටවලින් විශාල පිරිස් මේ රටට මේ ධර්මය හොයාගෙන එනවා. අපේ රටට හුඟක් දෙනෙක් හිතන්නේ සංචාරකයෝ එන්නේ මත්පැන් හොයාගෙන දුරාචාරය හොයාගෙන කියලා. නමුත් සද්ධර්මය හොයාගෙන අතීතෙත් ආවා දැනුත් අපිට හරියට කැඳවා ගන්න පුළුවන්. සියවස් ගණනාවකට පස්සේ මේ ලෝකයේ ආර්ථිකයේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වෙන කලාපයේ බවට ආසියාවේ අපේ රටවල් පත් වෙලා තියෙන්නේ. මියන්මාරය, ලාඕසය, කම්පූචියාව, තායිලන්තය හා ශ්‍රී ලංකාව. මේ රටවල් පහම අද එකතු වුණොත් විශාල ආසියාතික බෞද්ධ බලයක් ගොඩනගන්න පුළුවන්, ආර්ථික බලයක් ගොඩනගන්න පුළුවන් ශක්තිය අපට ලැබෙනවා. ගුණාත්මක ඖෂධ වෙළඳාම 600කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඖෂධ මහේෂ්ගෙන්. ඖෂධ ප්‍රධමෙන් කථානායකතුමාගේ නිවේදනය යටතේ නියෝජක කථානායකතුමා ප්‍රකාශ කර සිටියේ විල්පත්තුව පිළිබඳ ඇතු වූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මන්නාරම් දිස්ත්‍රික්ක සංවර්ධන කාර්ය සඳහා ඉඩම් නිදහස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාවේ පිටපතක් සභාගත කරනු ලැබුවේ. ඉන් අනතුරු වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය පාලන සමයේ තමන්ට මන්ත්‍රීවරයෙකු වශයෙන් අහිමි වූ වැටුප් සහ වරප්‍රසාද නැවත ලබා දෙන ලෙසයි. 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ කාර්යසභා අවස්ථා විවාදය දොළොස්වන දිනයට ඉන් අනතුරු ආරම්භ කරනවා.
අදිනේ සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශය යටතේ වැසීෂ හතරක් විවාදයට ගැනීමට නියමිතයි. විවාදය ආරම්භ කරමින් සම්ප්‍රදායන කූලව කපා හැරීමේ යෝජනාව සිදු කරන ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්. මත්කුඩු භාවිතාව සඳහා හසුවන වැඩිකරුවන් විධිමත් විද්‍යාත්මක ක්‍රමයකට පුනරුත්ථාපනය කළ යුතු බවත් එහි වගකීම රජය විසින් භාරගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ඉන් අනතුරු අදහස් දැක්වීම සඳහා එකතු වූයේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතායි. බෝ නොවන රෝග පිළිබඳ ගත් ක්‍රියාමාර්ග ලෝකයේ පැසසුමට ලක් වී ඇති බවත් මෙරට බෝ නොවන රෝග පිළිබඳ ගත් ක්‍රියාමාර්ග ලෝකයේ පැසසුමට ලක් වී ඇති බවත් අද වන විට ගුණාත්මක ඖෂධ වෙළඳාම 600කින් වැඩි වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. වර්තමාන රජයේ වැඩපිළිවෙල හේතු කොටගෙන සෑම දුප්පත් මිනිසෙකුටම ගුණාත්මක ඖෂධ ගැනීමට හැකි වී ඇති බවත් සියලුම පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමක් සිදු කරන බවත් මිලියන 21කට e-health card ලබා දීමට කටයුතු සිදු කරන අතර රෝහල් පද්ධතිය පරිගණකගත කිරීම සිදු කරන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත් සේනාරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ඉන් අනතුරු අදහස් දැක්වීම සඳහා එක් වූ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ කාන්තාවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමට හැකි වූ බවත් ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පදනම් වූ හිංසනය වැළැක්වීමට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාවට දන්වා ඇති බවත් කාන්තා සයිබල ගැන්වීමට ජාතික සැලැස්මක් පිළියෙල කිරීමට කටයුතු සිදු කර ඇති බවත් අමාත්‍යවරිය මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. මෙයයි පාර්ලිමේන්තුවේ මේ වන විට තත්ත්වය. මෙහි ඉදිරි තොරතුරු ගෙනේ බලාපොරොත්තුෙන් මම සමුගන්නා මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුතියි ඖෂධ පිළිබඳව තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. මේ අතර විල්පත්තුව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මත පළ වුණා. මේ විල්පත්තුව ගැන මේ රටේ තරුණ පරපුර විශේෂයෙන් මහා විශාල කතිකාවක් ඇති වෙලා තියෙන වෙලාවක ආණ්ඩුවෙන් කිසි උත්තරයක් එන්නේ නැහැ. මේ සම්බන්ධව විගණකාධිපති වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව එවකට වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2012 ඔක්තෝබර් 5 වෙනි දින පැවති රැස්වීමේදී විලයිත්තෙම් කුලන් රක්ෂිත වනාන්තරයේ නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරන ලෙසට වන සංරක්ෂණ ජෙනරාල් වෙත දැන්වීමට තීරණය කර තිබුණි. එසේ තීරණය කිරීමට උක්ත අමාත්‍යවරයාට අධිකාරී බලයක් නොදුනි. මේක විගණකාධිපති වාර්තාවේ දක්වලා තියෙනවා. මේ වෙනුවෙන් හඬක් නගන සියලු දෙනාට සැබෑ පිළිතුරක් තුරක් ලබා දෙන්න මේ සිදුවීම සිද්ධ වෙන්නේ 2012 දී මේ සිද්ධ වීම පිළිබඳව විගණාධිපතිවරයා ඉතා සවිස්තරාත්මක විස්තරයක් ලබා දීලා තියෙද්දිත් ඇයි මේ රටේ ජනතාවගේ නැවත ලේ විලවල් මවන්නට නිර්මාණය කරන්න මේ දේශපාලන නායකත්ව උත්සාහ දරන්නේ කළ මුනුසලේ මන්ත්‍රීතුමනි ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙල ඔවුන්ගේ පැවැත්ම හැමදාම මේ ජාතීන් අතර ප්‍රශ්නයක් නිර්මාණය කරලා ඒ තුලින් තමන්ගේ බඩකට වඩා ගන්න වැඩපිළිවෙල නිර්මාණය කරන නිසා මම හිතනවා මේ තුල ඉන්න අහිංසක ජනතාව මේක තේරුම් ගන්නට ඕනි. ජනාධිපති කාර්යසාධක මණ්ඩලයක් පත් කෙරුවා. ඒ අනුව වැඩපිළිවෙල පටන් ගන්න තියෙන නමුත් ඇත්ත වශයෙන්ම මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ දත් නිදහස් කළ තියෙන්නේ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජෙනරාල් වලයත් ඒ වගේම මූසලි ප්‍රාදේශීය ලේකම්වත්. මේ දෙදෙනාට කාර්යසාධක බලකායේ තිබෙන කාර්යයට අතිරේක කාර්යයක් වුන් කිරීමක් හරියට තමයි මට පේන්නේ. අපි ඇත්ත වශයෙන් මේක ජාතිවාදී ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මේ යුද්ධේ කාලේ මේ ප්‍රදේශයේ පදිංචි කාර්ය කොටසක් හිටිය ප්‍රදේශයක් ඊට පස්සේ අපිට දැන ගන්න දිනේ දෙලි ඊට පස්සේ තමයි ගැසට් කරන්නේ වනජීවි කලාපයක් හැටියට. ඒකද ඇත්ත චිත්‍රය මොකද්ද? අපිට කවදාවත් රක්ෂිත කරන්න බෑ අනුන්ගේ ඉඩම්. අපේ පිඹුර 90 තමයි අපි GPS point හොයා හෙව්වේ. රජයේ කැලෑ හැටියට සිටියන් ගත කරපු අනාන්තර තමයි අපි රක්ෂිත කරලා තියෙන්නේ. අපි කොයියම් අවස්ථාවකවත් කිසිම ගම්මානයක් අල්ලලා රක්ෂිතයක් කරුවේ නැහැ. මේකෙන් මඩ ගහපු කිසිම කෙනෙක් අද මේ පාර්ලිමේන්තු සභාගර්භය තුල නැහැ. හැබැයි එළිය ගිහිල්ලා Facebook වලින් මහජනතාවගේ ගැලරියට තඩි බානවා. මැක්කෙකුට ගමනක් යන්න බල්ලෙක් අවශ්‍යයි. අලුතෙන් ඒ ගමන යන්න මැක්කන්න සින් අල්ලගත්ත බල්ලා තමයි මේ විල්පත්තුව. විලච්චිකුරම් රක්ෂිතයේ වනය තුල කිසිදු වන විනාශයක් වීමක් සිදු නොවේ. උතුරු නැගෙනහිර පළාත් තුළ අවතැන් ජනතාව පදිංචි කිරීමට අදාළව පිහිටවනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බලපෑම මගින් මෙම ස්ථානයේ ඉඩම් ඉල්ලා තිබූ අතර එම නිර්දේශන අනුමැතියන් 2013/5/8 දින මෙම ප්‍රදේශයේ අක්‍ර 650ක් මුසලි ප්‍රාදේශීය ලේකම් වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇත. මෙම කමිටුවේ සමාජිකයන් ලෙස ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, මුදල්ලා ප්‍රතිසම්පදා අමාත්‍යාංශයේ ලේකම්, නැවත පදිංචි කිරීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්, ඒකාධිපති පාලනයක් තිබුණාම නිලධාරීන්ව බය කරගෙන මේ තීන්දුව తీරන ගත්තා. වගකීමෙන් කියනවා මේ කාරණාවට වර්තමාන රජය කිසිම සම්බන්ධයක් නැහැ. අක්‍ර 1700ක් අගරු අනුපිය දර්ශන යාපමන් කමිටුව බලෙන් අරන් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් නැවත
තමුන්නාන්සලාට රක්ෂිත කරන්න ඕන නම් දැන් පුළුවන්කම තියෙනවා. වගකීමෙන් කියන 2017 ඔය දීපු ඉඩම් කොටස අතෑරලා රක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා. මේ තියන්නේ ඔබතුමාලා දීපු ප්‍රවේශ පත්‍රය මේ ජනාධිපතිතුමාගේ හිටව මොහොනවල් එහෙම ගහලා තියෙන්නේ. මේකේ දීලා තියෙනවා අකරභාගේ බිම් කොටස් 20000ක්. राज्य सेवा एक्सत् हेद संगमे आरंभ कल वेडवर्जन देवन दिन अद क्रियात्मक वद रोहल कटेतु सामान्य परिधि सिदु केरेनवा සමිත හිද උපාධිය ලබා දී සිටු බව සහ හිද සේවය ද්වීප ව්‍යාප්ත හිද සේවාවක් බවට පත් කිරීමතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමිනුයි හිද හිදයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ලැබී තිබෙන්නේ. ඒ අනුව මෙම හිද සංගමයේ නියෝජනය කරන හිද හිදයන්ගේ පිරිසක් ඊයේ දිනේ මින්ම අද දිනේද ලෙඩ නිවාඩු තමා තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ එම වෘත්තීය ක්‍රියාමාර්ග අසාර්ථක බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ප්‍රතිකාර කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. දොස්තර මාතුනි ඒස් නෝනලා කංකානලා කේරිම වැඩ මේ ඉස්සෙක්යක් නැ මමත් ගිහලා බේතරංග ආවේ මමත් ආයේ සයනෙන්ට බේජ් ගන්න මං ඕපීඩේ පැත්තට ගිහලා ආයේ බලනවා කිසිම ලක් නැ මේ කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් වැඩ කරනවා බෙහෙත් දුන්නා ඒ කියන්නේ නෑ ඒක බොරු ආවේ නැති ඇන්ටත් බනිනෝ නෑ මේ අපිට ස්ට්‍රයික් නැ අපි ගත්ත තැන නම් ස්ට්‍රයික් කරන්නේ නැ කිසිම ස්ට්‍රයික් කියන්නේ නැ ડોක්ටර්ස්ලත් බලන ඔක්කොම බලන බෙහෙත් දෙනවා අනේ කොහොම බෙහෙත් දෙනු කොහමද මේ තින් හොඳට බෙහෙත් දෙනවා එන්න පිළිගල්ටම වැඩ ටික සිද්ධ කෙරුණා. ඔව් ඉතින් කාර්යාලයේ නර්සලා මේජර් ඩොක්ටර්ස් ගොඩක් ඇවිල්ලා හිටියා. හිද වර්ජිනිය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනරත් මහතාද අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කට්ටියක් කියනවා මේ වැඩ වර්ජනය ගොඩ වඩා ගන්න කරන වැඩ වර්ජන කියලා. ඒතර මේ අසාධාරණ වැඩ වර්ජනය කවුද කරන්නේ? භික්ෂුන් වහන්සේ කෙනෙක්. බුදුහාමුදුරුවෝ මොකද භික්ෂුන් වහන්සේලාට කිව්වේ? ගිලනුන්ට සලකන්න, ගිලනුන්ට ප්‍රතිකාර කරන්න. නමුත් ඒ භික්ෂුන් වහන්සේ කෙනෙක් මාද ගිලනුන්ට සලකන්නේ නැහැ කියනවා. සමහර ඒවා තියෙනවා අද දේශපාලන ස්ට්‍රයි. මම කිසිම දවසක මගේ දේශපාලනේ මේ විරුද්ධ සමිතියට ගෙනාවේ නැහැ. දැන් අද කතා කරා මට රෝගී අයිතිවාසිකම් සංවිධානයක් ඒගොල්ලෝ හදනවා. ඒගොල්ලෝ කිව්වා ඊට පස්සේ අපි ස්ට්‍රයික් කරන්න දෙන්නේ නැහැ. වෛද්‍යවරුද හෙදියොද කාටවත් අපි එනවා තුන්වෙනි පෙරමුණ විදියට. අපේ අම්මලා තාත්තලා තමයි බෙහෙත් ගන්නෙ. අපි නොදෙන්න අපි සියලු දේවල් කරනවා මේ රටේ. මේ වැඩ පිළිවෙලට විරුද්ධව. ඒවත් මතක තියාගෙන හැමදාම මිනිස්සු ඉවසන්නේ නැහැ. සෞඛ්‍ය සේවය විශේෂයෙන්. විදුලි හිඟයට මුහුණ දීම සඳහා විදුලිය අරපිරි බැස්මෙන් භාවිත කිරීම සඳහා යෝජනා කීපයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව ඉදිරි මාස 3 තුල සියලුම නිවෙස්වල විදුලි පහන් දෙකක් නිවා දැමීමට යෝජනා කෙරෙනු ඇති. රාජ්‍ය ආයතන ආගමික සහ වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය 10%කින් අඩු කිරීමද අපේක්ෂාවක්. අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම සහ සාමාන්‍ය දිනවලදී වීදි පහන් සාමාන්‍ය වේලාවට වඩා පැයකට කලින් නිවා දැමිය යුතුය. 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට ප්‍රකාශිත පත්කිරීම හා විඳිතයන්ට අවශ්‍ය සහාය ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව තවදුරටත් බිම්බෝම්බ ඇතැයි සැක කෙරෙන ප්‍රදේශවලින් ඒවා ඉවත් කිරීම සහ ඉන් බලපෑමට ලක් වූවන්ට අවශ්‍ය සහන සැලසීම සිදු කෙරෙනු ඇති. විදේශ විනිමය පනත යාවත්කාලීන කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. වඩාත් යහපත් විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සඳහා මහබැංකුවේ මැදිහත් වීම ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. එසේම ඒ පිළිබඳ නියාමන කාර්යයන් ක්‍රියාවට නැන්වීමට අවශ්‍ය රෙගුලාසි නිකුත් කිරීම සඳහා විධිවිධාන ඇතුළත් කිරීමද අපේක්ෂාවයි. මේ අතර ජාත්‍යන්තර නිදහස් වෙළඳාමේ ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා වන වෙළඳ ගැලපුම් වැඩසටහනක් ක්‍රියාවට නැන්වීමට රජය තීරණය කළා. කර්මාන්ත සඳහා වෙළඳ ගැලපුම් නිර්දේශ කිරීමට ස්වාධීන ආයතන ලෙස වෙළඳ හා පළදායිතා කොමිසම සහ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව හා වෙළඳ පළදායිතා කොමිසම පිහිටුවනු ඇති. ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීම සඳහා නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ යුරෝ මිලියන 14ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් ලබා ගැනීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අකණ්ඩව සිදුවනවා. මේ සඳහා යුද හමුදා මෙන්ම රාජ්‍ය නොවන ආයතන කිහිපයක්ද පූර්ණ දායකත්වයේ ලබා දීමටයි පියවරගෙන ඇත්තේ. බිම්බෝම්බ ඉවත් කිරීම කඩිනමින් අවසන් කිරීමේ ජාතික සැලසුමට මේවන විට එළඹ සිටිනවා. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු පළාත් සංවර්ධන අමාත්‍යාංශය බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානය එක්ව එය ක්‍රියාවට නංවා ඇත්තේ වසර 2020 වන විට බිම්බෝම්බ ඌදුර මෙරටින් තුරන් කිරීම අරමුණු කරගනිමින් බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානවල සේවය සඳහා උතුරේ තරුණ තරුණියන් රැසක්ද එක්ව සිටිනවා. එමගින් තමන්ට ආර්ථික වාසි රැසක් ලැබී ඇති බවයි එම පිරිස් පවසන්නේ. බිම්බෝම්බ ඉවත් කිරීම සිදු කරන ප්‍රදේශවල නැවත පදිංචි කිරීම කඩිනමින් සිදු කෙරෙන අතර ඊට අවශ්‍ය සියලු කටයුතු රජය සම්පාදනය කර තිබෙනවා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විත්ති පාර්ශවයේ සාක්ෂි කැදවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නයි කළ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කලමනාකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පේදාස කුඩා පාලගේ හා ලසන්ත බණ්ඩාරයන් ඇති දෙනාට එරෙහිවයි නඩුව ගොනු කර ඇත්තේ. එම නඩුව විත්තියේ සාක්ෂි නොකැදවා විත්තිකරුවන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ත්‍රිපුත්කල ස්ථිර මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. කෙසේ වුවද ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් තුන්වන විත්තිකරුවන නීල් බණ්ඩාර හපුවින්න මහතා නඩුවෙන් නිදොස් කොට මුදා හැරුණා. විත්ති පාර්ශවයේ සාක්ෂි විමසීම සඳහා නඩුව මැයි 6 වනදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ. තරුණ ජවය සවිබලගන්වන දසවන යෝන් පුරය අද පස්වරුවේ ආරම්භ වෙනවා. හම්බන්තොට වීරවිල පශු සම්පත් මධ්‍යස්ථානයේදී ආරම්භන යෝන් පුරයට සහභාගී වීම සඳහා දිවයිනේ නන්දසින් තරුණ තරුණියන් එම භූමිය වෙත පැමිණෙමින් සිටින බවයි එහි සිටින අප නියෝජිත දිනෝෂිකා ප්‍රමෝදා පවසන්නේ. අභිමානවත් 2019 යෝන් පුර වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පස්වරුවේ ගරු සජිත් ප්‍රේමදාස සාකල රත්නායක වගේම නියෝජ්‍ය අමාත්‍ය දිලිප් විදාරචන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල සනිටුහන් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින්නේ. අපි දැක්කා අද උදෑසන සිට මේ තරුණ තරුණියන් එකවන්ව වැඩ කරමින් තමන්ගේ කඳවුරු නිර්මාණාත්මකව ඉදිකරන්නට දරන වෙහෙස. ඒ වගේම අද උදෑසන ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමා එරංග වැලියංගගේ මහතා මේ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණා. විශේෂයෙන්ම මේ යෝන් පුර වැඩසටහනේ ප්‍රමුඛතම අභිප්‍රාය වන්නේ මේ තරුණ තරුණියන්ට විනෝදය ලබා දීමම නෙමෙයි. ඔවුන්ට අධ්‍යාපනයේ එවැකෙම දැනුම නායකත්ව කුසලතා වලින් ඔවුන්ව සන්නද්ධ කිරීමයි. විශේෂයෙන්ම මේ 2019 යෝන් පුර පරිශ්‍රයට එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හම්බන්තොට වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ මෙවර යෝන් පුරේ පැවැත්වෙන්නේ. එවැගේම මෙහි රස මුසුතැන් සොඳුරුතැන් ඔබට ඉදිරි ප්‍රවෘත්ති විකාශවලදී සමීප කරන්නටත් අපි සූදානම්ෙන් සිටිනවා. ශමින්ත ජයකොඩි සුනිල් පෙරේරා සමගින් මම දිනුෂිකා ප්‍රමෝදා යෝන් පුර පරිශ්‍රයේ සිට. ස්තුතියි දිනුෂිකා. වෘත්තීය සමිති නායකයෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අභාවප්‍රාප්ත සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. 1951 වසරේ උපත ලැබූ සෝමවීර චන්ද්‍රසිරි මහතා කොළඹ ලුම්බිනි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරී වූ ඒ මහතා ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරකයෙකු ලෙස දේශපාලනයට එක් වුණා. මහජන එක්සත් වෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග සෝමවීර චන්ද්‍රසිරි මහතා වෘත්තීය සමිති නායකයෙකු ලෙස කටයුතු කරමින් 2002 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා. එමෙන්ම ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ හා ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා. මිය යන විට 68 වන වියෙහි පසු වූ ඒ මහතා දෙතරුපියෙක්. නාවින්න රජමහා විහාරපාරේ පිහිටි නිවසේ දීහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු පහට බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. 40 වසරක් සපුරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අතීතය හා ඉදිරි කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. එහිදී අදහස් දැක්වූ එම අධිකාරිය සභාපති ලක්විජය සාගර පලන්සූරේ මහතා. ජාතික නිවාස සමධිකාරියට හැකියාව ලැබිලා තිබෙනවා. අප රටේ නිවාස අවශ්‍යතාවයේ පවතින සියලු ජන කොටස් සඳහා අවශ්‍ය නිවාස හා ජනාවාස පහසුකම් සැපීමේ කාර්යභාරය ඉෂ්ට කරන්න. මේ කාර්යභාරය ඉෂ්ට කිරීමේදී ජාතික නිවාස සමධිකාරිය පහුගිය මේ දශක හතරක කාලය තුළ නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයේ අතිශය වැදගත් සිදුවීම් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. දුගී දුප්පතුන් සඳහා නිවාස ඉදිකිරීමේ කාර්යභාරයේදී මූලිකත්වයේ ගත්තේ ජාතික නිවාස අධිකාරිය. ප්‍රතිලාභී පවුල් ප්‍රමාණයේ සංඛ්‍යාලෝකන සොයාබැලුවම අපිට පෙනී ගියා අද දවස වෙනකොට 350,000කට වැඩි පවුල් ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා දීමට මේ සැමට සෙවන ජාතික නිවාස වැඩසටහනට හැකියාව ලැබිලා තියෙනවා. දැන් පුවත් කිහිපයක් ලොහඩින්. යුදහමුදා සිවිල් කනිෂ්ඨ සේවක සංගමයේ 7 වන සම්පස්සර උත්සවය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාකාරයේදී පැවැත්ුණා. සංගමයේ සේවක සේවිකාවන් වසර 30කට අධික කාලයක් කළ සේවය ඇගයීමට ලක් කරමින් සහතික හා තිරණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණා. මෙම වසරේ ආසියා පැසිෆික් බරේසිරීමේ තරගාවලියේ රන්පදක්කම දිනාගත් ශෙහානි මිනෝලි ක්‍රීඩිකාවට උපහාර තිරණ ප්‍රදානය කිරීමටද කටයුතු කෙරුණා. සභාපති W.W. කපිල කුමාර සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කළ සන්නාත සංරචනා සංයුක්ත තැටිය කොළඹදී එළිදැක්වුණා.
ගැමි ජනනාද මාලාවන් හා ගායන සම්ප්‍රදායන් පටිගත කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති යටතේ මෙය සිදු කෙරුණේ ප්‍රවීණ හා ආධුනික සංගීතඥයින් දස දෙනෙකු යටතේ සන්නාත සංරචනා 10ක් කෙළි දැක්ුණා ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා මාතලේ විශ්වවිද්‍යාලයේ ප්‍රාථමිකංශයේ ශිෂ්‍ය නායක නායිකා නිරලංජන පැලදවීමේ උත්සවය ලුතිනන් කර්නල් නලින් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ප්‍රාථමිකංශයේ විදුහල්පති එච්.ටී.ජී. විජේසේකර මහතාගේ මූලිකත්වයෙන් මෙය සංවිධාන කර තිබුණා සිසු සිසුවියන් 65 දෙනෙකු සඳහා නිරලංජන පැලදවීම සිදු කෙරුණා විදුහල්පති රංජිත් සිරිවර්ධනතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ඒත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවටපත් වෙනවා පසුරු දෙකේ සිට අපගේ පැන් පැපුවත් විකාශයේ බලාපොරොත්තු වන සුබ දවසක් www.itnnews.lk